नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। सद्दा बुद्धि संपन्न पिंगवत्नी, इतिं मे महते सूदानं वेन्ने अपि ए सद्दा। इतिं पिंगवत्तयद सिल समादं वेला दवसम कुशल दहामक मनस पीठमिं कटयुतु करनो। ඒ සඳහා කැප වෙනවා. මේ දහම් අහගෙන අහන දහම ජීවිතයට සම්බන්ධ කර ගනිමින් ජීවිතය සකස් කරන්න උත්සාහවත් වෙනවා. එහෙනම් මේ මොහොතෙත් අපි සූදානම් වෙන්නේ ඒ සඳහා. එදා බුදුරජාණන් වහන්සේ බෝසත් පුරණ කාලේ එක ආත්මයක බෝසතාණන් වහන්සේ සිටු කුලයක ඉපදිලා ඒ සිටු කුලයේ ඉපදිලා කටයුතු කරනකොට මේ බෝසතාණන් වහන්සේ හරි කම්මැලි. වැඩ කරන්න කම්මැලි. අනිත් අයගෙන දේවල් ආහාරයට ගනිමින් ඒ જાති පරිහරණය කරමින් කටයුතු කරනවා. ඉතින් කම්මැලි ජීවිතේ ගොඩනගා ගන්න දෙයක් කරන්නේ. ඉතින් දෙමව්පිය කල්පනා කරනවා මේ විවාහ කරලා දීලා ඒ කටයුතු කරන්න කළොත් මේ ගතිය අඩු වෙලා යයි කියලා. එහෙම හිතලා මේ සිටු කුමාරයාට විවාහ කරලා දෙනවා සිටු පියනියක්. විවාහ කරලා දීලා හිටන් ටික කාලයකට අවශ්‍ය ආහාර ಜಾති සපයලා දෙනවා. ඒ ආහාර ಜಾති සපයලා දුන්නට පස්සේ මේ දෙදෙනා ඉතාමත් ඕනෑ කමකින් ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහවත් වෙනවා. ගොවිතැන් කරලා ලබා ගන්න දේවල් වලින් දම් පැම් පිරිනමමින් අනිත් අයට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකමින් කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරමින් ඉතාමත් සිල්වත් ජීවිතයක් ගත කරනවා. මේ අතරතුරේ බෝසතාණන් වහන්සේ පාරමී පුරණ කාලයේ දවසක් මේ බෝසතාණන් වහන්සේගේ සීලය කොපමණද කියලා බලන්න සත්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා ඒ ගෙදරට මහලු වෙසක් සමාගෙන ඇවිල්ලා ඒ අවස්ථාවේ සිටි දියණිය අර සිටුතුමාට ආහාර දෙන්න වතුර වීදුරුව දෙන අවස්ථාව. වතුර වීදුරුව අතින් දික් කරගෙන ඉන්න අවස්ථාව. මේ අවස්ථාවේ තමයි අර මහලු වෙසක් තියෙන කෙනා එන්නේ. ඇවිල්ලා කියනවා මට අර ගඟෙන් එගොඩ වෙන්න ඕනේ. මාව එගොඩ කරන්න කියලා. දැන් අර සිටුතුමා යනවා අර ගඟෙන් අර මහලු කෙනා එගොඩ කරවන්න. දැන් එතනට ගිහිල්ලා කියනවා මට සෙරෙප්පු දෙක මතක නැතුණා. දැන් ආයෙත් ආපහු අර සිටු මාලිගාවට එනවා. නැවත ගඟ ගාවට ගියාම නැවත කියනවා හැරෙමිටිය මතක නැතුණා. මේ විදිහට එහාට මෙහාට එලි වෙනකම්ම එක එක දේවල් මවමින් මේ සිටුතුමා එහාට මෙහාට යනවා. හරි හික්මීමෙන් යුතුව හරි සිල්වත්ව හිතින්වත් කිසි දෙයක් හිතන්නේ නැහැ. ඒ විදිහට එළි වෙනකම්ම කටයුතු කරලා උදේ කියනවා මම සත්‍ව දේවේන්ද්‍රයා ඔබතුමාගේ සීලය බලන්නයි ආවේ කියලා. ඊට පස්සේ කියනවා ඔබතුමා හොඳට ඒ මනාව ඒ කටයුත්ත කළා. මනසින්වත් කිසි දෙයක් හිතන්නේ නැතුව ඒ කටයුත්ත හරියට කළා. සිල්වත් හික්මීමෙන් යුක්තව කියලා කියනවා සත්‍යදේවේ. ඊට පස්සේ කියනවා සිටුතුමා කියනවා බලන්නට මගේ දේවිය දිහා. අර වතුර වීදුරුව ගෙනහල්ලා දෙන මොහොතේ ඒ විදිහටම එළි වෙනකන් ඉන්නවා. වතුර වීදුරුව දික් කරගෙන ඒ මොහොතේ ඒ හිටි විදිහටම එළි වෙනකන් ඉන්නවා. බලන්න මගේ සිටු දේවියගේ හික්මීම. මම එහාට මෙහාට ගියා. නමුත් සිටු දේවිය ඒ විදිහටම හිටියා.
බලන්න ඒ සීල ඉතින් බලන්න අපි නම් මොන තරම් දේවල් කියයි අර වතුරු වීදුරුවත් පැත්තකට විසි කරලා කොහේ යනවත් දන්නේ ගිය තැනකින් එන්නත් බෑ මොනවා කරනවත් දන්නේ බලාගෙන ඉන්නත් වෙනවා කියලා අපේ මනස කොච්චර මැසිවිලිද මනස කොච්චර කිලිස් වලට දා ගන්නවද किसी हिक्मी मक्ने आपे मनस एहना आपे सिल गत्त दवसट वितराकने वे गिद्र जीविते दित हरी हिक्मी में कटे तुकरांटो एहम नकोलत अपट निवन किसे वितर गिद्र सनसिल लगवत्ने गिद्र वा सनसिल लगने एह गिद्र आय करन करन दे वल्लोल्ट आपे हितारीने ने අපි පස් දිනක් ඉන්නවනම් පස් දින වැඩ කටයුතු කරන්නේ පස් ආකාරයකට. ඒ ඒ අය අපිට ඕනෙ විදිහට කරන්නේ නැහැ. අපි ඕන විදිහට කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ මනස හැම වෙලෙම කෙලෙස් වලට වැටෙනවා වැඩි. හික්මවන්නේ අපි මනස. දෙයක් කියන්න හිතනකොට සීලය තමයි හික්මවන එක. නමුත් ඒ විදිහට අපි හික්මවන්න හුරු කරලා නැහැ. බලන්න අපේ සීලය අපි දැන් ටීවී බලනවා කියමු. අපි මනස දිහා බලාගෙනද ටීවී බලන්නේ? නැහැ. වැඩිපුර අපි මනස දිහා බලාගෙන නෙවෙයි ටීවී එක බලා දිහාගෙන බලාගෙනයි ඉන්නේ. එතකොට අපට මේ මනසට එන ඒ ටීවී එකේ බලමින් අපේ මනසට එක එක දේවල් එනවා අපි සීලෙන් හදන්නේ අපි දහම අහන්නේ සිල්ගත් දවසට මේව ප්‍රගුණ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම අහන්නේ අපි හැදෙන්න එහෙනම් ටීවී එක බල බල ඉන්න වෙලාවේ ඒ ටීවී එකේ යන දේවල් වලට අපේ මනස කොච්චර දේවල් අපි කියනවා අපි ප්‍රවෘත්ති බලනවා නම් ප්‍රවෘත්ති බලන වෙලාවේ කොච්චර අපේ මනස කිලුටු වෙනවද අර මිනිස්සු කරන වැඩ ටික ඔය අය යැව්වේ මේ දේශපාලන කරන අය ඔය අය යැව්වේ රට හරියට හදන්න බලන්නකො ගිහිල්ලා කරන ටික මොනව කරනවත් දන්නේ නැහැ කියලා අපි දඟලන දෙඟලීමට අපේ මනසත් දඟලනවා එතකොට ඒ දඟලන ඒගොල්ලෝ දඟලුවත් අපේ මනස දඟලන්නේ නැත්තම් අපි සිල් අරගෙන හික්මවන්න හුරු කළා. ඒ දේවල් දැකලා අපේ මනසට එන කෙලෙස් ටික දිහාවයි බලන්න ඕනේ. එතකොට අපි ටීවී එක බලන මොහොතෙත් අපි ඉන්න ඕනි මනස දිහා බලාගෙන. මේ මනස දිහා බලාගෙන ඉන්නවා නම් අපට පුළුවන් වෙනවා අපට මනසේ එන කෙලස් ටික හදාගන්න අපිට ඒ ටීවී එකේ තියෙන කොටට ගෞමක් ඇන්දත් අපේ මනස හරිනේ ඒගොල්ලෝ කතා කරන දේවල් හරිනේ ගහ ගන්නවා නම් හරිනේ බැන ගන්නවා නම් හරිනේ ඒ ටික අපිටත් හරිනේ නමුත් ඒ ටික දිහා බලාගෙන මේ මනසට වෙන්නේ මොකක්ද කියලා බලනවා නම් අපි සීලය රකිනවා එහෙනම් හික්මිලා ඉන්නවා බලන්න කොයි වෙලාවෙත් අපේ මනස ආහාර ටික ගන්න ගියහම බලන්නකො නේද අපි ආහාර ගන්නකොට ගෙදරදි ගත්තත් පන්සලේදි ගත්ත දවසට නම් ගොඩාක් හික්මෝලා ඒ කටයුතු කරන්න වෙනවා මනාව සංවරව සිහියෙන් ඒක කරන්න වෙනවා දැනින දැනෙන් ටික තුල අපට සිත යොමු කරන්න පුළුවන් නම් සතිය පවත්වන්න පුළුවන් නම් අපි මනාව ඒ ආහාර ගන්න වෙලාවේ සසරෙන් නිදහස් වෙන විදිහට කටයුතු කරනවා දානෙට ගන්න වෙලාවේ අපි මනස වෙන වෙන දේවල් හිත හිත gedara දේවල් හිත හිත අතීතේ වෙච්ච ටික හිත හිත අනාගතේ කරන්න තියෙන දේවල් ටික හිත හිත වර්තමානයේ සිදුවෙන සිද්ධිය තුල මනස පවත්තන්න. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිනිගුනි ගිලින්න කියනවා
ඔය දින ආහාර ගන්නකොට ඒව මනාව සතියෙන් යුක්තව ගන්නත් ගිනි ගුලි ගිලිනකොට වෙන්නේ එක සැරයක් පිච්චෙන්නේ අපි සසර කොච්චර පිච්චි පිච්චි යන්න වේද එහෙනම් අපි ආහාර ගන්නකොට මනාව සීලයෙන් යුක්තව හික්මිලා ඒ අයට පින් දීලා ඉතාමත් සතියෙන් ගන්නට වෙනවා එහෙම ගත්තොත් තමයි අපි අන්න ඒ දානගේන පින්වත් අයට හරියට පින අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ අපේ මනස හැම වෙලේම සීලය නැහැ ඉක්මීම නැහැ ඒ නිසා අපි හැම වෙලේම ඉන්නේ ඉක්මෙච්ච නැති සිතක අපි හුරු වෙන්න ඕනේ එදිනදා මේ බණ අහලා සිල්ගත් දවසට බණ අහලා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ හික්මීමෙන් කටයුතු කරන්නට නිදි වර්ධිත වෙනවා නිදා ගන්න ලැහැක්කේලා නිදි වර්ධිත වෙනවා ටික වෙලාවක් නිදා ගන්න හිතුරු ගමම්ම නිදා ගන්නෑ ටික වෙලාවක් ඉඳලා මොකක්ද කරන්නේ භාවනාවක් කරන්න ඕනේ එහෙනම් එයා හික්මවලා සිට සීලය හදලා මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කියන්න අපට හැකියාව තියෙන්න ඕනේ. එතකොට අපි සීලයත් රැකලා භාවනාවත් ප්‍රගුණ කළා. ඒ විදිහට කටයුතු නොකළොත් අපේ සීලයත් නැහැ. අපි හික්මිලා කටයුතු කරන්නෙත් නැහැ. සති සම්පජන්නේ සිහි නුවණින් කටයුතු කරන්න ඕනේ. එදිනෙදා ජීවිතේ ඒක සීලයට ඇති එකක් ඉක්මෙන්න ඕන එහෙනම් අපි මල් ටික කඩනකොට මල් පූජ කරනකොට හොඳ සිහියෙන් ඒක කරන්න ඕන ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ කියන මනස එතන තියෙන්න ඕන වෙන දේවල් ගෙදර මතක් වෙනවා වැඩ ටික මතක් වෙනවා ඊට ඉදිරියේ කරන්න දේවල් මතක් වෙනවා ඒව මතක් වෙනකොට අතහැරලා නැවත නැවත අර මල් පූජ කරන එකට ගන්න වෙනවා සතිය සිහිය පවත්වන්න වෙනවා සිහිය පවත්වනකොට අපි මල් පූජ කරන එකේම මනස පවතින්න ගන්නවා අර වෙන දේවල් හිතනවා නැතුව ඒ දේම සත් සම්පජන්නේ එයා සිහි නුවණින් කටයුතු කරනව මල් පූජ කරන වෙලාවෙ අපි රැට පිරිච්චිනවනම් ඒ වෙලාවෙත් අපිට පුළුවන් මේ සිහිය පවත්වලා කටයුතු කරන්න කරණීය මත්ත කුසලේන යන්තං සම්පම්පදං අභිසමිච්ච සක්කෝ උජුච්ච සූජුච්ච කියනකොට ඔන්න මනස මතක් වෙනවා රැට උයන්නක් තියෙනව නේද කියලා එතකොට ඒක අතහරිනවා මේ කර්ණීයමෙත් සූත්‍රයටම ගන්නවා යන්තං සම්පදං අභිසමෙච්ච කියලා කියනකොට මනස එතන තියාගෙන කරනවා වෙන දේවල් මතක් වෙනකොට ඒක අතහරිනවා ඒ කර්ණීයමෙත් සූත්‍රයටම මනස ගන්නවා අපි මේ මනස හදම වැඩපිළිවෙල එතකොට සිහි නුවණ පවත්වන්න පවත්වන්න මෙන්න මේ කරණීය මෙත් සූත්‍රයෙන් කියන්නේ ඒ භාවනාවෙන් කරනවා එතකොට ඒක ඒ මනසෙන් අවබෝධයෙන් අපි එදිනදා ජීවිතේ තේරුම් ගත්ත ටික නිවන් දකින්න අපි නිවන අරමුණුගල සිල් රකින්නේ කොහොමද කියලා පන්සලෙන් ඉගෙන ගත්ත ටික ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙන ගත්ත ටික බුදුරජාණන් වහන්සේ කිව් දේවල් වලින් ඉගෙන ගත්ත ටික අන්න අපේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කර ගන්නවා. එතකොට එයා යනකොට එනකොට කනකොට බොනකොට අඳිනකොට පළඳිනකොට වැසිකිලි කැසිකිලි යනකොටත් එයා සිහිනුවන පාවිච්චි කරන කොහොමද සිහිනුවන පවත්වන්නේ වෙන වෙන දේවල් මතක් වෙනකොට එයා ඒටි අහතරිනවා කරන වැඩේට සිත යොමු කරනවා. එයා හරි හික්මීමෙන් ඒටි කරනවා. කලබල නැහැ. නිවන් දකින්න කෙනෙක් කලබල වෙලා බෑ. හරියට මනාව මේ ජීවිතයට මේටි සම්බන්ධ කරගන්න ඕනේ. කලබල වෙලා දඟල දඟල මේටි කරන්න බෑ.
අපි හික්මෙන්ට ඕන හික්මිලා මේක අවධානය නැතුව ඉන්නව නෙවෙයි අවධානයත් යොමු වෙමි අපි හරි කලබල නැති ගතියකින් ඉන්නවා ඒක සීලයට අයිති එකක් හික්මෙන්න ඕන වචන පාවිච්චි කරන්න නැතුව කොයි වෙලේ එයිද දන්නේ කොහාට එයිද දන්නේ පාරි නැවැත්වුවද දන්නේ කීයකිය මේ වචන ටික පාවිච්චි කරද්දි හික්මීමක් නැහැ එහෙම සොයන්න ඕනේ නොසෙහ හොඳ නැහැ නමුත් අපි කලබල නැති සක් හදනවා කියන්නේ සීලය එහෙනම් අපි හික්මෙන්න ඕන එදා බෝසතාණන් වහන්සේ දර සීතු දියණිය කොච්චර හික්මවාද මනස බුදු කෙනෙක් වෙන්ට ලේසිද සිටු දියණියක් බුදු කෙනෙක් වෙන්ට ලේසිද නිවන් දකින අපටත් ඒක ලේසිද නිවන් දකින අපටත් සාදු නාද පැවැත්වුවට අපට නිවන් දකින්න බැහැ එහෙනම් අපි ගොඩාක් උත්සාහවත් වෙන්න ඕනේ සීලයෙන් හදන මනස සකස් කරගන්න පන්සලට ආපුවාම සිල් ගත්ත දවසටත් අවශ්‍ය ටික කතා කරනවා අනවශ්‍ය ටිකෙන් බැහැර වෙලා ඉතාම හික්මිලා ඉන්න ඕනේ ඒක අපේ ජීවිතේට අපිට කරගන්න දෙයක් එහෙනම් හොඳ හික්මීමකින් කටයුතු කරන්න සීලය මොකද්ද කියලාය වචන සංවරයි යගේ හරි සංවර මනසක් මේ පන්සලට ඇවිත් සකස් කරගන්නවා ඒ සකස් කරගත්ත මනස දෙදෙට ගියත් ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නවා එතකොට එයා දඟලනවා අඩුයි හැම දෙයකටම විසිප්ත වෙලා දඟලන අඩුයි එහෙනම් මේක ජීවිතයට සම්බන්ධ කරගත්තොතේ අපි ප්‍රායෝගික විය යුතුයි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ ගැඹුරු දහම අවබෝධ කරන්ට ලීසි නෑ අපි හරියට දැනුවත් ඒ සඳහා මනස විවේකීව තියාගෙන සකස් කරගන්න වෙනවා අපි බලමු කොහොමද අපේ මනස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිල් රකිමින් භාවනා කරමින් මේ ලෝකේ ඇත්තම මනසට ගන්න කොහොමද කියලා සිංහල කතා කරන කෙනෙකුයි ඉංග්‍රීසි කතා කරන කෙනෙකුයි දෙමළ කතා කරන කෙනෙකුයි ඉන්නවා වෙන භාෂාවක් මොකක් හරි කමන්නේ මේ තුන් දෙනාගේම මනස පෙර අවිද්‍යාව කර්ම තණ්හා නිසා විපාකයක් වශයෙන් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ලැබිලා තියෙනවා තුන් දෙනාගේම එකම ස්වභාවයක් තියෙන විපාකෙට ඇස ලැබිලා තියෙනවා කන ලැබිලා තියෙනවා නාසය ලැබිලා තියෙනවා දිව ලැබිලා තියෙනවා මනස නා ලැබිලා තියෙනවා නාම රූප නේ මේ ටික ලැබිලා තියෙනවා සිත සහ කය ඒ අයට සිංහල කතා කරන කෙනාට ඇහැට පේන්නේ රූපයක් වань දෙමළ කෙනාට රූපයක් වань ඉංග්‍රීසි කෙනාට ඇහැට පේන්නේ රූපයක් වань තුන් දෙනාටම කනට ඇහෙන්නේ ශබ්දයක් වань තුන් දෙනාට නාසයට දැනෙන්නේ ගඳ සුවඳයි තුන් දිනාටම දිවට දැනෙන්නේ රසයක් විතරයි. මනසට ධම්මාරම්මන හැම තුන් දිනාටම. එතකොට මේ තුන් දිනාගේ මනස එකම ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඇස කන නාසය දිව ශරීර හරහා එන අරමුණු එකම විදිහටයි දැනෙන්නේ. අපි කියමු මේ පුටුව කියලා. සිංහල කෙනා කියනවා පුටුව කියලා. ඉංග්‍රීසි කෙනා කියනවා ජයා කියලා. දෙමළ කෙනා නම් මොකද්ද කියන්නේ කියලා දන්නේ නැහැ. දෙමළ කෙනා කියන්නේ වෙන එකක්. බලන්න මනස ඔන්න වෙනස් වෙන තැන. එතකොට දෙමළ කෙනා කියන්නේ වෙන භාෂාවකින් ඉංග්‍රීසි කෙනා කියන්නේ වෙන භාෂාවකින් සිංහල කෙනා කියන්නේ වෙන භාෂාවකින්. මෙන්න මේ භාෂා තුනම ඒ ඒ අයිති හුරු ආනුව තමයි
අර විපාකයේ සඳහා ඇසකනන දිව ශරීරයේ ඔක්කොම එකයි. නමුත් අර මනසින් දේවල් ගන්න එකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස විතරයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ඒ තුන් දෙනාගෙම ඇසකනනාසේ දිව ශරීරය හරහා එන අරමුණු එකම විදිහට දැනෙනවා. නමුත් වෙනස් වෙන්නේ අන්න අර භාෂා ටිකේ ඉගෙනගත්ත භාෂාවේ හැටියට. ජපන් කෙනෙක් නම් ජපන් භාෂාවෙන්. ඉන්දියාවේ අය වෙන භාෂාවකින්. බලන්න අපි මේ සිංහල ඒ භාෂාව. එතකොට මෙන්න මේ ඉගෙනගත්ත ටික අපි ඉගෙනගත්තේ අර පොඩි දරුවටත් පොඩි කාලෙම. එයා ඉගෙනගෙන නැහැ තාම ඉගෙන ගන්න බෑ පොඩි දරුවා මුකුත්ම බෑ මේ ඇස කන නාසය දිව ශරීරයේ තියෙනව නේද ඒ දරුවට ඒ දරුවට ඇහැට පේනවා කනට ශබ්ද ඇහෙනවා ඒ හැම දෙයක්ම දැනෙනවා නමුත් මනසින් ගන්න පුළුවන් ද බලන්න මුකුත්ම මේ සසරදි ගන්න බෑ තාම ඒ දරුවා ටික ටික ලොකු වෙනකොට උගන්නනවා මේ දේවල් අම්මා කියලා උගන්වනවා ඉස්සෙල්ලම තාත්තා කියලා උගන්වනවා මේ පුතේ පුංචි අම්මා මේ නැන්දා මේ පුතුව මේ කෝප්පි මේ දීසිය මේ අඹ ගහ මේ රම්බන් ගහ කී කිය මේ දේවල් උගන්වනවා කොහොමද උගන්වන්නේ සබ්දයක් දානවා අඹ කියලා අඹ ගහක් පෙන්වන්නම වෙනවා शब्द दानवा नाम रूपे पिन्ननम मे विधिट तमय एक दिख तुन हतर पहाट देवल गिरवा मैना मे सत्तु सिंह इगन गत्ते अट पोटी दर्वा तिगन गत्ते विधिट तमय बलान मुलदि मुकुद अम्मा पुते मे अम्मा कील अपे मे चायाव पिन्नन शब्द दान එහෙම තමයි අම්මා හඳුනගන්නේ තාත්තා හඳුනගන්නේ ඒ විදිහට උගන්වලා තමයි අන්න අපි සිංහල භාෂාව ඉගෙන ගත්ත නිසා අපි අම්මා කියනවා තව කෙනෙක් කියනවා වෙන භාෂාවක තව කෙනෙක් කියනවා අම්මට වෙන භාෂාවක ඒ විදිහට තමයි අපි මේ ටික දාගත්තේ අවුරුදු 50 60ක් වෙනකොට අපි මේ විදිහට මෙන්න මේ භාෂාවල් දාගත්ත දාගෙන අපට දැන් වෙලා තියෙන්නේ අපට ඇහැට ප්‍රේන්නෙම ඒ දේවල් කියලා. කනට ඇහෙන ශබ්දවල ඒ දේවල් කනට ඇහෙන ශබ්දවල ළමයි කෑ ගන්න ශබ්ද, වාහන ශබ්ද, සත්තු කෑ ගන්න ශබ්ද, ඝණ්ඨා නාදය, සත්‍යඥපත්තු කරන ශබ්ද කියලා ඉතින් අර කනට ඇහෙන ශබ්ද තුල අර දාගත්ත භාෂාව මනෝවිඥාණයෙන් අරන් තමයි අපි හඳුනගෙන තියෙන්නේ. අපි දැන් හිතන්නේ කනට ඇහෙන ශබ්ද තුල ඒ දේවල් තමයි තියෙන්නේ කියලා. අන්න අපට වැරදුන හැටි. දිවට රසයක් දැනෙනකොටත් අපට වැරදිලා තියෙන්නේ. දිවට රසය දැනෙන දේවල් දැනෙනවා. නමුත් අපිට ඒ දැනෙන දේවල් තුල අද දවල් ගත්ත ආහාරයට මොනවද? අන්න ඒව අපට සිහිපත් කරන්නේ මේ ඒව තමයි ඒවයින් තමයි දැනුනේ කියලා. ඒව තමයි දැනන්නේ කියලා හිතේ රස දැනුන එක නෙවෙයි. ඒ නිසා අපට මෙන්න මේ අවබෝධය ලබාගත්තොත් අම්මා තාත්තගේ දුර ඉඩකඩම් යාන වාහන කියලා මේ හැම දෙයක්ම බාහිර ලෝකේ තියෙන දේවල් හැම වෙලේම අපට දෙයක් වෙලා. මේ දෙයක් වීම නිසා ඒ දේ පිළිබඳ ඒවා තුල ඇලෙනවා ගැටෙනවා මුලා වෙන එක නතර කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ දේවල් වල ඇත්ත යථාර්ථයම මෙන්න මේ විදිහට තේරුම් ගත්තොත් මේ අම්මා කියලා ඉගෙන ගත්තේ කොහොමද? ශබ්දයක් දාලා වර්ණයක් පෙන්නලා මනෝවිඥාණයෙන් අම්මා කියලා ගත්ත එක ඒ සද්ද තුලත් ඒ වර්ණි තුලත් මනෝවිඥාණයෙන් ගන්න එක තුලත් අම්මා කෙනෙක් නැහැ කියලා තේරුම් ගත්තනම් අපි මනසින් යථාර්ථය
එහෙනම් අපි අම්මට සලකන්නේ නැතුව ඉන්නව නෙවෙයි අපි මේ දේවල් හැමදේම වෙනදටත් වඩා හොඳට කරනවා අර අවබෝධය මත ඉඳගෙන අන්නේ ඒ අවබෝධය ලබා ගන්නයි අපි මේ භාවනාවක් කියලා තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ එහෙනම් අපට තියෙනවා සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියලා සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍ය තමයි අපි මේ හැම දේවල් වලට ඉගෙන ගත්ත ටික සම්මුතිය සම්මුති සත්‍ය පේන දේ ඇත්ත වෙලා ඒ පේන දේම අපට ඇත්ත වෙලා ඒව විමසන්න විමසන්න ඒ පේන දේවල් විමසන්න විමසන්න යථාර්ථය පේන එහෙනම් පරමාර්ථ සත්‍යේ සත්‍යම නුවරට පේනා විමසන්න විපසන්න ඇත්තටම මනස ගිනියන්න පුළුවන් කම වෙලා තියෙනවා මනස ඇත්තම දෙයටම විමසනකොට මේ යථාර්ථයම ඇත්තම පහද ගන්න පුළුවන් වෙලා තියෙනවා එහෙනම් මේ සම්මුති සත්‍ය වශයෙන් අපි තේරුම් ගත්ත ටික පරමාර්ථ වශයෙන් කොහොමද තේරුම් ගන්නේ කියලා උත්සාහයක දෙන්න ඕනේ එහෙනම් සම්මුති වශයෙන් අපි තේරුම් ගත්තනම් සම්මුති වශයෙන් සම්මුතිය පාවිච්චි කරනවා පරමාර්ථ සත්‍ය සඳහා යන්න. එහෙනම් පරමාර්ථ වශයෙන් අපි අම්මා තාත්තා දූ දරුවෝගේ දොර ඉඩකඩම් මේ යාන වාහන කියන ඒවයි යථාර්ථයේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. ඇහැට පේනවනම් වර්ණයක් විතරයි. කනට ඇහෙනවනම් ඒවෙන් එන සද්දයක් විතරයි. දිවට දැනෙනවනම් රසයක් විතරයි නාසයට නම් ගඳ සුවඳ විතරයි එහෙනම් එන්නේ ඒ අවබෝධය සම්මුති සත්‍ය දේවල් තේරුම් අරගෙනව ඒව තේරුම් අරගෙන පරමාර්ථයේ තේරුම් ගත්තට පස්සේ අපිට මේ යථාර්ථය තුලම මනස පිහිටවන්න පුළුවන් වෙනවා එහෙනම් අපි උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ සම්මුති සත්‍යේ දැන් අපි ඉන්නේ කොහොමත් ඒව තමයි තේරුම් අරන් තියෙන්නේ අපි මේ සම්මුති ත්‍ත්තේ ජීවත් වෙන්න අපට ඒට අවශ්‍යයි එහෙනම් පරමාර්ථ වශයෙන් මෙන්න මේ පරමාර්ථ සත්‍යයට යන්න මේ දෙක පටලවා ගන්න නැතුව කොහොමද ජීවිතේ මේ ටික පරිහරණය කරමින් මේ සසර ගමන නිමා කරන්නට කියලා තේරුම් ගන්න වෙනවා අපි ඒ සඳහායි මේ කැප වෙන්නේ එහෙනම් සම්මුති වශයෙන් අපි දෙයක් වශයෙන් ඇහැට රූපයක් පේනකොට දෙයක් වශයෙන් ගන්නකොට ඒ තුල ඇලෙන ගැටෙන මුලා වෙන නැති කරන්න නම් ඇහැට පේන්නේ රූපයක් විතරමයි ඒ රූපේ පේන්න නම් මේ ඇහැ තියෙන්නත් ඕනේ ඒ රූපේ තියෙන්නත් ඕනේ මේ මනෝවිඥාණයෙන් ඒක දැනගන්නත් ඕනේ මේ තුන එකතු වෙලා නේද මේ හේතුට නිසා නේස මේක දැනගන්නේ කියන අවබෝධය ලබනකොට එහෙනම් මෙන්න මේ අවබෝධය ලබා ගත්තහම අපට සම්මුති සත්‍යයෙන් අපි පාවිච්චි කරනවා අම්මා තාත්තා ගේදර වටපිටියා වහන මේ සම්මුති සත්‍යයේ පණවගත්ත නම් ටික පාවිච්චි කරනවා නමුත් පරමාර්ථ වශයෙන් අපි ඒ ටික අවබෝධ කරගන මේ ඇහැට රූපයක් වැටෙනකොට ඒක ඒ මොහොතමයි හටගන්නේ ඇහැ තියෙන්නත් ඕනේ ඒ රූපේ තියෙන්නත් ඕනේ ඒ හිත තියෙන්නත් ඕනේ මේ තුනම එකතු වෙලා තමයි ඇහැට අපිට රූපයක් පේන්නේ බලන්න මලමිනියට මැරුණ කෙනෙකුට ඇහැ තිබුණට ගන්න හිත නැති නිසා ගන්න බෑ ඇහැ තියෙන්නත් රූපේ තියෙනවා නමුත් රූපෙට හිතන්න කියන්න කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා ඇහැට රූප පේන්නේ නැහැ, මලමිණියට පේන්නේ නැහැ. එහෙනම් සිත නැති නිසා. එහෙනම් මේ තුනම එකතු වෙලා නේද මේ ඇහැට රූපයක් පේන්නේ. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය ඇහෙන්නම් කන තියෙන්නත් ඕනේ, ඒ සත්‍ය තියෙන්නත් ඕනේ, ඒ මනස තියෙන්නත් ඕනේ. ඒ තුනම එකතු වුණාට පස්සේ අපට දැනෙනවා ඒ ශබ්දේ දැනෙනවා ඒ ශබ්ද තුල දේවල් ගන්න අපි මනෝ විඥානේ මනසින්ම තමයි ඒ ටික ගන්න. එතකොට අර ඉගෙනගත්ත භාෂාව
එතනට උපයෝගී වෙනවා. කන්ට ශබ්දයක් ඇහෙනකොට ළමෙක් කෑ ගන්නවා කියලා ගන්න අපේ මනසෙ. නැතුව කනට ඇහෙන ශබ්ද තුන එහෙම ගන්න බෑ. මේ කන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ මොහොතේ වර්තමානෙමයි හටගන්නේ. කන උපදින මොහොතේ අනිත් ආයතන එකක්වත් උපදින්නේ නැහැ. ඒ විලාවේ එක ආයතනයයි උපදින්නේ කියලා අපිට අවබෝධය තියෙන්න ඕනේ. එන්නේ ඒ අවබෝධය නැතිවම අපිට හැම වෙලේම අපිට ඒ දේවල් තියෙනවා බාහිර. බලන්න අපිට අඹ ගහ දිහාව බලලා ඊට පස්සේ බෝගහ දිහා බලනකොට ඒ මනස වෙනස් එකක් නේ. අඹ ගහ දිහා බලන මනස නෙවෙයි බෝගහ දිහා බලන්නේ. බෝගහ දිහා බලන මනස නෙවෙයි රමුටන් ගහ දිහා බලන. බලන්න එතනට සිත් පහළ වීමක් සිද්ධ වෙනවා. ඒ සිත් පහළ වෙනකොට අපි ඒකට බෝධියක් වශයෙන් රමුටන් ගහක් වශයෙන් ගන්න මනෝවිඥානය. අපි අවබෝධ කරගන්න ඕනේ මෙන්න මෙහෙම හැම වෙලේම ගන්න මනස පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට සම්මුති සත්‍ය වශයෙන් අපි ජීවිතේ කතා බහ කරනවා යනවා එනවා කනවා බොනවා හැමදේම කරනවා අපි අවබෝධයෙන්. බලන්න රෙදි මහන කෙනෙක් රෙද්ද අසරට මහගෙන යනවා. එයා හැබැයි අවබෝධ මේ අවබෝධයේ නැහැ. එයා කෙලින් ඒක සිහිය පවත්තලා මහගෙන යනවා. නමුත් මෙන්න මේ සිහිය සතිය පවත්තලා ලබාගත්තු සිහියක් නම් මනාවර රෙදි මහන කෙනාටත් ඒ සිහියෙන් කරනකොට නිවන කරා යන්න ඒකෙන්ම උපකාර වෙනවා. බලන්න මේ සිහිය සතිය පවත්නවා. අපි දැනගෙන තියෙනවා මේ ලෝකයේ ඇත්ත මේ ඇස කන නාසය දිව ශරීරය හරහා එන අරමුණු රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ විතරමයි කියලා ඒ ආයතන ගැන අපි අවබෝධයක් තියෙනවා. අපට අවබෝධයක් තියෙනවා මේ අටලොස් ධාතු ගැන. ඇහැයි රූපයයි හිතයි කනයි ශබ්දයයි හිතයි දිවයි ශරීරයයි හිතයි කියලා මේ හයට තුන බැගින් තුන් අරකයි 18යි. අන්න අටලොස් ධාතු. එහෙනම් අටලොස් ධාතු ගැන අවබෝධයක් දැනගෙන තියෙනවා. අපි දන්නවා චතුරාර්ය සත්‍ය මොකක්ද? දුක. යම් කිසි දෙයක් තියෙනවා කියලා ගන්නකොට දරුවා ඉන්නවා කියන ගන්නකොට දුක ඒම නතර වෙන්නේ නැහැ. මෙන්න දුක. අර අපි අඹ ගහ දකිනකොට අඹ ගහ කියලා මනසින් ගන්න ඒ අඹ ගහ කියන එක දාගත්තු නමක් කියලා එහෙම දන්නේ නැතු. එතන තියෙන සතර මහා ධාතු තියෙන දැනග ඇහැට පේන වර්ණයක් කියලා දන්නේ නැහැ. දැනගෙන නැතු කෙලින්ම අඹ ගහ කියලා ගන්නකොට අර මනසේ ගොඩ නැගිනවා කිලස් ටිකක්. අවිද්‍යා සහගත සංස්කාර ටික සකස් වෙනවා. මෙන්න මේ සකස් වීම නිසා එවලේ පංච උපාදාන ස්කන්ධය සකස් වෙලා දුක ඇති වෙලා ඒක දෙයක් වශයෙන් ගැනීම නිසා. එහෙනම් මෙන්න මේ දුක අපි තේරුම් අරගන්න ඕනේ. දුකට හේතුව තණ්හාවයි. එහෙනම් මෙතන තණ්හාව තියෙනවා. දෙයක් වශයෙන් ගන්න හැම මොහොතකම තණ්හාව තියෙනවා. එහෙනම් නිරෝධය කරා ඒ මනස ඒ වෙලාවේ ගිහිල්ලා නැහැ. එහෙනම් මාර්ගයේ වැඩිලා නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ආයතන පිළිබඳ අවබෝධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැනගෙන තියෙනවා. අටලොස් ධාතු පිළිබඳ දැනගෙන තියෙනවා. හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයක් තියෙනවා. තියෙන්න ඕනේ. සතර සතිපට්ඨානය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටිකට ඇතුළත් කළා. රූපේට කායානුපස්සනාවත් වේදනාවට වේදනානුපස්සනාවත් සංඥා සංකාර දෙක ධම්මානුපස්සනාවත් විඥානයේ චිත්තානුපස්සනාවත්
මෙන්න මේ සතර සතිපට්ඨානයේ නාම රූප දෙකට ඇතුළත් කළා. එනම් මේ සතර සතිපට්ඨානය ගැන දැනගෙන වඩපු මනසක් සතිය තියෙන ඔයාට මෙන්න මේ අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය, ආයතන පිළිබඳ අවබෝධය, අටලොස් ධාතු පිළිබඳ අවබෝධය තේරුම් ගත්ත මනස තියාගෙන එයා සතියෙන් වැඩ කරනවා එදිනදා ජීවිතේ. ඒ සතියෙන් වැඩ කරන්නේ අන්නේ අවබෝධය තියාගෙන. මහාන කෙනා මහන්නේ අන්නර අවබෝධය තියාගෙන නම් ඇඳුම මහනවා හරියට ක්‍රමවත් මහලා ඒකෙන් ආදායමක් ලබන කෙනා ආදායමක් ගන්නවා ජීවත් වෙන්න. අර ඇඳුමත් මහනවා අර අවබෝධයේ සතිය යාගෙන සිහියෙන් අර වැඩේ කරනකොට සතිය එකක් සිහිය එකක් ඒ සිහියෙන් අර ඇඳුම මහනවා ආදායමකුත් ලබනවා නිවන් දකින්නක් කැප වෙනවා. එයාට නිවන කරා යන්නත් පහසු වෙනවා. එතකොට අපට එදිනදා ජීවිතේ අන්න අර සතිය පවත්වනකොට සතියෙන් වාහනයක් එලවන කෙනා වාහනේ එලවනවා එයා හරියට සිහියෙන් කරනවනේ. වාහන හප්පන්නේ නැතුව යන තැන්ට හරියට යනවා, හරවන තැන් හරවනවා, සිහියක් එයාට තියෙනවා. නමුත් අර සතිය නෑ. දහම පිළිබඳ අවබෝධය නැතුවයි වාහනේ මේ පදවන්නේ. ඒ නිසා එයාට කෙලෙස් සකස් වෙන එක නතර කරන්න බෑ. ඒ වාහනේ පදවන කෙනා අන්නර ඉස්සෙල්ලා තුව සතිය පවත්වලා සිහියෙන් කටයුතු කරනකොට වාහනේ පදවල මුදලුත් යනවා. ජීවිතේ අවශ්‍ය දේවලුත් කරගන්නවා. ඔක්කොම කරගනවා සම්මුති සත්‍ය පරමාර්ථයට දාලා. සම්මුති වශයෙන් වාහනේ එලවනවා. ඒ කටයුතු කරනවා, කාත් එක්කත් කතා කරනවා, ගණන් කියනවා, සල්ලි මාරු කොල්ල ගන්නවා, මේ හැම දෙයක්ම කරනවා සම්මුති වශයෙන්. හැබැයි එයා පරමාර්ථ වශයෙන් ජීවිතයට සම්බන්ධ කරගන්න. එතකොට අපි නිවන් දකින අර එදිනෙදා ජීවිතේ මෙන්න මේ සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් තේරුම් අරගෙන සම්මුති සත්‍යයේ ජීවත් වෙනවා පරමාර්ථයෙන්. එතකොට අද දවසේ මේ වහිනවා. අපිට හිතෙනවා පැයක් තිස්සේ වැස්සා, දැන් පැය භාගයක් වෙනවා වැහලා කියලා. නමුත් වැස්ස කියලා ගත්තේ අපේ මනසින් කියලා තේරුම් ගත්තොත් පැයක් තිස්සේ වැස්ස එකක් නෑ. මේ වෙහි බිඳුව බිඳුව වැටෙනකොට ඒ බිඳු බිඳු වැටිලා මොහොතක් පාසා බිඳු බිඳු වැටිලා තමයි අපි ඒකට වැස්සක් කියලා දාගත්තේ. බලන්න පැයක් තිස්සේ වහිනකොට වතුරු බිඳු ගොඩක එකතුවක් අපි එකට කියනවා වැස්සක් කියලා. එතකොට අපිට ඇහැට දෙන්නේ වර්ණ සටහනක් නම් වැහි බිඳුව කියලා දකින්නේ වර්ණ සටහනක් විතරමයි. ඒ වර්ණ සටහන දාගන්නකොට අපි මනසින් ගන්නවා වැස්ස කියලා. එහෙනම් අර සද්ද වර්ණ තුල ගොඩ ගහත් ගත්ත ටික මේ ඒ සද්ද තුලත් වැස්සක් නෑ, ඒ වර්ණ සටහන තුලත් වැස්සක් නෑ. මනෝ විඥාණයෙන් වැස්සක් කියලා ගන්න බෑ කියලා තේරුනොත් වැස්ස නිසා අපි පීඩනයක් නෑ, වදයක් නැතුව අවබෝධයේ සම්මුතියේ ජීවත් වෙනවා අර පරමාර්ථ ධර්මටි සම්බන්ධ කරගෙන. අපට එහෙම වුණොත් අපේ ජීවිතේම කටයුතු කරන්න පුළුවන් හරිම සතියෙන් සිහිය පවත්වාගෙන. අපිට බලන්න බොරුවක් කියන්න හදනකොට, කේලමක් කියන්න හදනකොට සිහිය නිවන් දකින කෙනාට මතක් කරලා දෙනවා කියන්න එපා කියලා ඇතුලෙන්. අන්න අර සතිය පවත්වපු කෙනා අර සිහිය විසින් එවලේ හදලා දෙනවා. බලන්න කොච්චර උපකාර කරනවද මේ සතිය හා සිහිය නුවණ. අපට උපකාර වෙන්නේ ඔන්නෝ ටික නිවන් දකින්න. එහෙනම් අපි කැපවෙන්න ඕනේ. අපි මේ පරමාර්ථ සම්මුති සත්‍යයේ තියෙන ටික පරමාර්ථ වශයෙන් දැනගත්ත ටික දැනගෙන දැකගන්න උත්සාහයක් දෙන්න ඕනේ. එහෙනම් අපිට එදිනෙදා ජීවිතයේ පරිහරණය කරන හැමදේම ළමයින්ට උගන්වනවා, ළමයින්ට කන්න බොන්න හදලා දෙනවා, ගෙදර කෑම බීම හදනවා, ගෙදර කටයුතු අතුපතු ගානවා, ගෙදර ලස්සනට තියාගන්නවා, එන අයටත් සංග්‍රහ කරනවා, කෑමක් දෙනවා, අපේ රෙදි සෝදනවා, වැඩ කටයුතු ඔක්කොම කරනවා,
මෙන්න මේ සම්මුති සත්‍යයේ ඉඳගෙන මෙන්න මේ පරමාර්ථයේ තේරුම් අරගෙන අපි නිවන් දකිනවා අම්මා දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකොට අම්මා සතිය පවත්වෙමු කියලා අම්මා බාගද මාර්ගඵල ලබලා ඇයි මේ දවසම මෙයා වැඩ කටයුතු කරන්න උත්සාහවත් වුණා සතිමත්ත සිහිය එහෙනම් මේ පින්මත උත්සාහ කරන්ට මේක ජීවිතයට සම්බන්ධ කරගෙන මෙන්න මේ සතිය හා සිහිය සිහිය තමයි අපි එක අරමුණක මනස පවත්වන සමත වශයෙන් භාවනාවක් කරනකොට අපි හොඳට සති නිවිත තුල තියාගෙන බුදු ගුණ හරි මෛත්‍රිය හසු හරි අසුබ හරි මරණ හරි මේ එක භාවනාවක් අරගෙන අපි හොඳට සිහිය පවත් ගන්න ඕනේ එක අරමුණේ සිහිය පවත් ගන්න මේ සිහිය පවත්ලා පොඩ්ඩක් තැම්පත් මනසක් හදා ගන්න ඕනේ අන්නර සතියේ දැනගත්තට ටික නුවණින් දකින්න අද දවසේ ලබාගත් උතුම් පුණ්‍ය ශක්තිය අපි දෙවියන් අනුමෝදන් කරමු දෙවිය ප්‍රාර්ථනා බෝධියෙන් උතුම් වූ නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා සාදු කියන. ඔහොම වන්දනා කරන්න අභිවාදන සීලස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සම්ජිතෝ.